ආයෝජකගේ කාර්යභාරය මොකක්ද ආයෝජකයෝ මොකද කරන්නේ කියලා. ඒතරම මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන ධනය මූල ධනය පාවිච්චි කරලා ඒක ප්‍රවර්ධනය කිරීම තමයි ඒගොල්ලන්ගේ මූලික පරමාර්ථය වෙන්නේ. ඒතොර ඒක සඳහා වඩාම සුදුසු තැන ආයෝජකයෙක් විසින් කල්පනා කරලා බලනවා. එතකොට ගොඩක් වෙලාවට අපිට තියෙන ලංකාව පැත්තෙන් අපිට තියෙන ප්‍රශ්නය මේ විදිහේ ආයෝජන කිරීම සඳහා පළවෙනි කාරණාව අපිට මූලධනයේ හිගකම. ඊළඟට යම්කිසි විදියකින් හෝ අපි නිෂ්පාදනයක් කළාම යම්කිසි නිෂ්පාදනයක් කරපුවාම ඒක අපි කාටද විකුණන්නේ. එතකොට මේ ප්‍රශ්න දෙකටම ඕනෑම ආයෝජකයෙකුට මූණ දෙන්න වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි පිටරට ආයෝජකයෝ ගැන බලන්නේ ඒගොල්ලෝ පළවෙනි කාරණාව ඒගොල්ලන්ගේ මුදල් අරගෙන එනවා. ඒත් එක්කම ඒගොල්ලෝ මාකට් එකකුත් හොයාගෙන එනවා. එතකොට මේ කාරණා දෙකම ඉෂ්ට වෙන හින්දා අපි හැම විටම කල්පනා කරනවා මේ වගේ ආයෝජකව ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් ඒ එනකොට ඒ පුද්ගලයා බලනවා මේ එයා කරන ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්ද කියලා. ඒ සඳහා ඒගොල්ලෝ පළවෙනි කාරණාව බලන ඒගොල්ලන්ගේ ආරක්ෂාව, පහසුව, ඒ ආයෝජන කරන මුදලේ සුරක්ෂිතභාවය. ඒතර මේ විදිහේ මේ කාරණා කීපයක් සලකලා බලපුවම ඒවා ඒ ආයෝජන කරන රටේ තියෙනවා. ඒ ආයෝජනය කරන රටේ ඒ අයට ඒවා සපයන්න පුළුවන්ද කියන එක බලලා ඒව සංසන්දනය කරලා බලනවා. දැන් ඒතකොට ලංකාවට කවුරු හරි එනවා නම් ඒගොල්ලෝ සංසන්දනය කරලා බලනවා බංගලාදේශ එක්ක. එහෙම නැත්නම් නේපාල් එක්ක. එහෙම නැත්නම් මියන්මාර්. ඒ වගේ ආයෝජන කරන්න ඒගොල්ලන්ට සිංගප්පූරු. ඉතින් එක්ක ඉන්දියාව. ඉතින් ඒවා සංසන්දනය කරන බලලා මේකෙන් සාපේක්ෂ වශයෙන් හොඳ තැනක තමයි මේවා ආයෝජනය කරන්නේ. ඉතින් ඒකට එකක් තමයි මේ ease of doing business කියන ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒ ඉන්ඩෙක්ස් එක දිහා බලනවා. ඉතින් ලංකාවේ ඉන්ඩෙක්ස් අතරින් බලනකොට හුඟක් මේ පහළ මට්ටමක තමයි ලංකාව තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ වගේ හේතු නිසා ආයෝජකයන්ගේ පැමිණීම අඩුයි. ආයෝජකයෙකුට පහසු නෑ මෙහි බිස්නස් එකක් ආරම්භ කරන්න. පළවෙනි කාරණාව ලංකාවට ආවට පස්සේ ආයෝජකයෙකුට එයාගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න විශාල රාජ්‍ය යාන්ත්‍රණය හරහා විශාල කාලයක් ගත වෙනවා ඒගොල්ලන්ගේ අනුමැතින් ලබා ගන්න. ඊට අමතරව කාලය ගත වෙනවා. ඉතින් ඒ හේතු නිසා මේක ඒගොල්ලන්ට ආකර්ෂණය වෙනවා අඩුයි. ඉතින් මේකට මූලික වශයෙන් අපි මේ පහසුකම් සැපීම පිළිබඳව අපේ ආකල්ප සහ රජයේ ආකල්ප දෙකම වෙනස් විය යුතුයි. මොකද මේ බොහෝ අය කල්පනා කරනවා මේ පිටරට ප්‍රාග්ධනයේ මෙහි ඇවිල්ලා මේ මිනිස්සු ලාභ අරන් යනවා කියලා. ඒක ඇත්ත තමා. නමුත් ඒ නිෂ්පාදනයේ පිටට යන්නේ යවන නිෂ්පාදනයේ සල්ලි ආපහු එන්නේ ලංකාවට. ඇවිල්ලා එයා එතනින් තමයි ඒ වගේ ලාභය අරගෙන යන්නේ. නමුත් ඒකට සම්බන්ධ වෙන අනික් සියලුම ಜಾති ලංකාව ඇතුළෙන් අපි මේ සපයන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් ශ්‍රමය, ඒ සඳහා යන අමුද්‍රව්‍ය, ඒකට යන්ත්‍රෝපකරණ සහ ශ්‍රමය සඳහා ලැබෙන දැනුම, ඒ ඔක්කොම එයා මෙහි ඉතුරු කරලා තමයි එයාගේ නිෂ්පාදනය එළියට අරන් යන්නේ. එතකොට ඒ හරහා මේ ඇතිවෙන දැනුම නෝහව් එක කියන එක ඒ ඔක්කොම මෙහි ඉතුරු වෙනවා. අවසාන වශයෙන් ඒ ශිල්පීන් මෙහි ඉතුරු වෙනවා. ඉතින් ඒ හැමදේම කල්පනා කරලා බලලා අපි හැම විටම කල්පනා කරලා බලන්න ඕනේ මේ විදේශ ආයෝජකයෙක් මෙහි ගෙන්න ගන්න එක ඉතාම වාසිදායකයි.